මිනිසා පන්සලෙන් ඈත් වෙනවා කියන්නේ ගුණධර්ම වලින් ඈත් වීමයි. එයින් අපේ ජීවිතවලට අයහපතක් මිස යහපතක් බලාපොරොත්තු වීමට පුළුවන් කමක් නැහැ. අමතක වේලා බුදු දාමට බැඳුණු සෙනේ පන්සල්ලෙන පිරිස අඩුවන ලකුණු පෙනේ. එලෙස සිදුනොත් නෙලබිම අතර කොනේ සිදුවන විපත මෙතකයි කිව හැකිද යන්නේ. තැබුමට බෝධි පූජාවන් සුවය දෙන ලොකු පිරිසකි සිටියේ පෙර පන්සලට එන. අද නැත එලෙස සිදුවී ඇති වරද මොන නොසිතනවාද මිනිසා බුදු දාම ගැන. පෙරදා සාදු හඬ ඉයලට නැගේය. තෙල් මල් රැගෙන ආහැටි හරියගේය. සීයට එන්නේ නිරතුරුවෙම යුගේය. රට පිරියෙනවාද යනුවෙන් හැඟේය. මහසඟරුවන අතරත් නැති බව වැරදී නැතුවා නොවෙයි තිබුණේ ඒ ගති පෙරදී. මොකටද කියා ඒවාතැන තැන මොරදී ඒගැන නොසිතුවොත් අපි දෙලොවම පරදි. අප මිනිසුන්නොනේ පුරුවේ කෙලපිනට නිවරදි අයම බිවිලානැත ලොවට. වැරදි හදාගෙන යනවා මිස පෙරට දොස් නගමින් කුමට බාර වෙනවද පවට. නොමදන් කෙනා පැටලි සැම විටම පවේ. නොලබා කිසිම සතුටක් ජීවිතය ගෙවේ. පාපෙට බැඳීමෙන් සෙවුමොත් මිහිරි සුවේ. දාමට පිටින් සැනසීමක් නොමැත ලොවේ.